never stop moving. Never stop, never stop moving when life's calling you. අද දින අපි මේ ආහාර සුරක්ෂිතතා සතියක් සඳහා වැඩපිළිවෙල පිළිබඳව ඔබ සියලු දෙනාම දැනුවත් කරන්නටයි මේ ප්‍රවෘත්ති සාකච්ඡාව ගැනෙව්වේ. අපි මේ වාර්තික අරගෙන මෙන්න මේ දිනවල අපි සඳුදා අඟහරුවාද බදාදා මේ මුල් දවස් තුනේ සතියේ සඳුදා අඟහරුවාද බදාදාවල අපි ආහාර පරිහරණ කරන ආයතන ආහාර කර්මාන්ත හදන තැන්, ඒ කියන්නේ හෝටල්, බේකරි, සිල්ලර කඩ, තේ කඩ, සුපිරි බැලන් සලවල් ඇතුළු අනිත් තැන්වල, ඒ තැන්වල අපි ඒ තැන්වලට ගිහිල්ලා මේවා පරීක්ෂා කරලා නිවේදන නිකුත් කරලා සාම්පල් අරගෙන අත්අඩංගුවට ගැනීම සිදු කරනවා. මේවා විනාශ කරන ඒවත් සිදු කරනවා. නීතිමයෙන් පියවර ගන්නවා. මේක අනිත් එක ඒ හෝටල් අපි ශ්‍රේණිගත කිරීම සිදු කරනවා. ඒ සහ බී වශයෙන් මේවයි තියෙන ඒ ගුණාගුණාන්නුව ඒ හෝටල් මේ ශ්‍රේණිගත කරනවා. ඒ වගේම බ්‍රහස්පතිදා දවස්වල රජයේ ආයතන දුරගමන් සේවා, බස් රථ නැවතුම් ආපන ශාලා, කර්මාන්ත ශාලා, ආපන ශාලා, රාත්‍රී කඩ හා වීදි කඩ මෙන්න මේවා පරීක්ෂා කරලා නීතිමය කටයුතු කරන්න, ඒකේ තියෙන නරක ද්‍රව්‍ය විනාශ කරන්න, ඒක පිළිබඳ වැරදිකරුවන් අත්අඩංගුවට ගැනීම, මේ සියල්ල සිදු කරනවා. ඒ වගේම සිකුරාදා සෙනසුරාදා අපි පාවිච්චි කරනවා සෞඛ්‍ය ආයතනත් වෙනත් රජයේ ආයතනත් පාසල් පාරිභෝගික ද්‍රව්‍ය ප්‍රජාව ඒ අයට ආහාර පිළිබඳ සෞඛ්‍ය අධ්‍යාපනය ලබා දෙන්නට. මෙන්න මේ ටික තමයි අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ සතිය තුළ අපි පළවෙනිදා ඉඳලා හත්වෙනිදා දක්වානේ. හත්වෙනිදා දක්වා මේ වැඩපිළිවෙල දැන් ක්‍රියාත්මක වෙනවා රට පුරා. අපේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ මහජන වෛද්‍ය නිලධාරීන් ගේ ප්‍රධානත්වයෙන්. එතකොට මේ වගේම මේ ආහාර සුරක්ෂිත ඒකකයෙන් තමයි අපි ජනතාවට දැනුම් දෙන්නේ කොයි ආහාරද හොඳ නරක. අපි පෞගේ දවසල කිරිපිටි ගැන කතා කරා. තව ඉදිරියේදී අපි මේ රටේ භාවිතාවන එළවලු, පළතුරු ආදී පිළිබඳව තමුන්නාසලට වාර්තා ඉදිරිපත් කරනවා. ඒවයි තියෙන ගුණාගුණ සහ මොනවද හොඳද නරකද ඒවා පාවිච්චි කරන හැටි කොහොමද කියලා මේ ඔක්කොම දැන් මේ වෙනකොට පරිශන අවසන් කළ තියෙන මේ එකකේ විශේෂඥ වෛද්‍යවරු.